මහරහතුන් වදාළ බුද්ධ චරිතය වල්පොල පේනන්ද හිමියන් සහ ස්ටීවන් ලෝන් විසින් රචිත Thus We Heard Recollection of the Life of the Buddha නම් ඉංග්‍රීසි කෘතිය සිංහලයට පරිවර්තනය කරන ලද්දේ බත්රිජි මහින්ද ජයතිලක මහරහතුන් වදාළ බුද්ධ චරිතය පළමු පරිච්ඡේදය මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් දින 90ක් ගතව ගියා නොවේද මැටි පොළොව මත සිය දිරාගිය පන්පැදුර ඉලද්දී ආනන්ද හිමි ආවර්ජනේ කරයි තම දුබල වියපත් සිරුර ගුහාවෙහි දැඩි පොළොව මතට පහත් කරන හෙතෙම හුස්මක් ගන්නට මොහොතක් නතර වෙයි උන්වහන්සේගේ ශ්‍රී දේහය නොදක දින 90ක්ම ගත වුණා ඒ වගේම උන්වහන්සේට තව චිරාත් කාලයක් බොහෝ දිනාගේ හිත සුව පිණිස ජීවමානව වැඩ හිඳින්නේයි මා ආරාධනා නොකළ නිසා මගේ සිත පාරවන දැඩි වේදනාව මා දැන් දින 90ක්ම වින්දා උන්වහන්සේ තමාටම ශෝකයෙන් මුමුණයි මට අවස්ථාව තිබියදී ඇයි මම උන්වහන්සේට රැඳෙන්නේ ආරාධනා නොකලේ තව දහස් වසරක් ඒ ශ්‍රී දේහයේම රැඳෙන්නේ ඇයි මා ආරාධනා නොකලේ උන්වහන්සේට පිරිනිවන් නොපා සිටින්නට තිබුණා නේදයි මා දැන් දන්නවා මා ඉල්ලා සිටියානම් උන්වහන්සේට ඕනෑතරම් කල් ජීවත් වන්නට හැකියාව තිබුණා අනේ උන්වහන්සේ රැඳෙනවා මෙතනදීම උන්වහන්සේ මට ඒ වරය ඉල්ලන්නට අවස්ථා තුනක්ම පෑවා නමුත් මා ඒ ලද අවස්ථාව මට මොකද්ද අහේතුවකට මගහැරුණා අන්තිමේදී මා ඒ වටහා ගන්නා විට පමා වෙලා වැඩි ඒ වන විට ආපසු ඇද ගන්නට බැරි විදියට උන්වහන්සේ ඒ උතුම් වදන් පවසා අවසానයි මා අතින් ඌ ඒ වරද මා දරාගෙන ඉන්නේ කිලිසද මා මෙතන රැඳෙන්නේ මොනෙහිකටද කුසිනාරාවෙන් ගමන් ඇරඹු ආනන්ද හිමියන්ද ආවතේ වේට සෝපාක තිරුන්ද මධ්‍ය උත්තර දඹදිව ඔස්සේ රජගහනුවර වේහාර කඳු බෑවුමේ වූ සත්ත පන්නි ගුහාවට පාගමනින් ඇවිද ආවා පමණි මසක් තිස්සේ ඇවිද ආ දුෂ්කර ගමනින් හිමියන්ගේ සිරුර විඩාබර විය ඔහු තුල වූ පරිතාපයේද මහා බරක් වූ හේයින් ඔහුගේ වෙහස දස ගුණයකින් අධික විය විඩා නිවා ගන්නට දිග යඳුන සැනින් උන්වහන්සේ දැඩි නින්දකට වැටිනි තමා සිද්ධාර්ථ කුමරුන් සමග ගත කළ ළමා වියගෙන ආනන්ද හිමි සිහින දකි තමාගේ ගෞරවාදරයේ දිනු ඒ ඥාති සොහයුරා ඔහුගේම අප්‍රතිහත වීරියෙන් සියලු දුකට හේතුව අභිභවා අවසන මරණයද යලි උපතද අභිභවා සම්මා සම්බුද්ධත්වයට පත් වූයේය තමා වෙතට ඇවිද ආ සියුම් පාහඬ අසමින් ආනන්ද හිමියෝ නින්දෙන් අවදි වෙති දැස් විවර කරන ඔහුට මහා කස්සප හිමියන්ගේ කාරුණිකව බැබළෙන උවන දිස්වේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව බුද්ධ දේශනාව ආරක්ෂා කිරීමේ වගකීම පැවරුණේ මහා කස්සප හිමියන්ටයි ආනන්ද හිමි සිනහවෙන් මුව සරසා සිය දිගු කාලීන මිතුරාණන් පිළිගන්නට සිතා එක් වැලමිටකට බරදී නැගී සිටින්නට තත් කරයි ඒ වියපත් හන්දිපත් වේදනාවෙන් ඇදුම් කන්නට විය ආයුෂ්මත් ආනන්ද
ඔබ වහන්සේ එනතුරු අප මග බලා සිටියා කොහොමද ආගිය තොරතුරු දයාව කරුණාව මුසූ හඬින් මහා කස්සප හිමි විමසයි ගමන දිගුයි අමහිරි බවක් නම් නැ අපහසුම දේ තමා පයින් ඇවිද ආයක ගමන් මඟ දුෂ්කරතා ගොඩයි නමුත් මගේ මනසේ සිතුවිලි තමා මග දිගටම මාව පෙළුවේ අමා මෑණියන් වහන්සේ කල්පයක් ආයුෂ ඇතිව චිරත් කාලයක් ජීවත් වේ හැකි බව කියා සිටියේ එසේ ජීවත් වීමට මට අයද සිටින්නට අවස්ථාව දුන්නේ තෙමසකට පෙර මේ ගුහාවේදීම තමයි මගේ සෙහි මදිකම නිසාද මට උන්වහන්සේ කී දෙය නැසුණා දැන් උන්වහන්සේ සදහටම අප හැර ගිහින් ගමනින් විඩාබර ආනන්ද හිමියෝ අදෝනා ස්වරයෙන් පවසති අපේ සම්බුදු පියාණන් නැතිව මා කොතෙක්කල් මේ ජීවිතයේ දුක් විඳින්නද කඳුලක් සංගවන්නට වෙර දරමින් ආනන්ද හිමි අසයි ගරු හිමියනි ඔබ වහන්සේ අප සමග තවත් අවුරුදු 40ක් ජීවත් වෙනවා මා දන්නවා ඉක්මනින් ඔබ වහන්සේගේ ඔය සැක දෝමනස්ස කරදර අවසන් වේවි ඔබ වහන්සේට මතක ඇති මහා ප්‍රදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා මහණෙනි මෙකල මගේ ආයුෂ ප්‍රමාණය ඉතා අල්පය ස්වල්පය ලඝුය යමෙක් මේ සමයේහි බොහෝ කල ජීවත් වෙයි නම් හිතෙම අවුරුදු 100ක් හෝ ඊට ස්වල්පයක් වැඩියෙන් හෝ අඩුවෙන් ජීවත් වන්නේය මා මිතුරානන්ට එය හැබෙහින්ම මතක ඇති නොවේ තව වසර 40ක් ඔබ වහන්සේට අනාගතය ගැන පෙරනිමිති කීමේ දිවස් ඇති බව නම් දන්නවා නමුත් මා වසර 120ක් ආයුෂ විඳින බව ඔබ වහන්සේට විශ්වාසද බුදුරජාණන් වහන්සේත් ජීවමාන වැඩ සිටියේ යන්තම් වයස 80 තාක් නොවේ ආනන්ද හිමි පිළිතුරු සපයයි මා සොයුර අරහත් භාවයට පත් වූ විට වසර 40 ගෙවි යන්නේ හෝරාවකටත් වඩා වේගයෙන් වත්මන් මොහොතෙහි දැහන් සුව විඳින විට කාලය ගත වීම සහ මුලින්ම අමතක වී යනවා මා දන්නවා ඔබ වහන්සේට වෙහෙසයි අසහනයි නමුත් අවසාන සාර්ථකත්වයේ ගැන ඇති ධෛර්යය හීන කරගන්නට එපා දශක කිහිපයක් තිස්සේම අරහත්ව වෙසෙන 83 වියති මහා කස්සප හිමි පිළිතුරු දෙයි ඒක ඇත්ත මේ සංගායනාවට ඔබ වහන්සේ 500ක් රහතුන් වහන්සේලාට ආරාධනා කළා ඒත් තවමත් ආශ්‍රවයන්ගෙන් විලි අරගලයක යෙදෙන එකම තැනැත්තා මා පමණයි හෙට උදෑසන සංගායනාව ආරම්භනවා මගේ සුදුසුකම මටම ප්‍රශ්නයක් මා රහත් වන තුරා මෙතනට අයිතියක් නැහැ ආයුෂ්මත් ආනන්දය ඔබ වහන්සේගේ සුදුසුකම් ගැන කිසිම ප්‍රශ්නයක් ආරවුලක් නැහැ ඔබේ මතක ශක්තියම ඇති ඔබේ සුදුසුකමට ඔබ වහන්සේ නැතිව මේ සංගායනාව පවත්වන්නටත් බැහැ බුදුන් වහන්සේගේ 84000ක් වූ ධර්මස්කන්ධය ජීවමානව මතකේ රඳවාගෙන සිටින්නේ වෙන කවුරුන්ද අරහත් ඵලයට වීර්ය කරන්න ආයුෂ්මත්නි සමහර විට ඔබ වහන්සේම පුදුම වේවි මේ මොහොතේ කුඩා කුටියට පිවිසෙන අරහත් අනුරුද්ධ හිමි සිය ඥාති සොහොයුරා පිළිගෙන මහා කස්සප හිමියන්ටද ගෞරවයෙන් වඳී ආයුෂ්මත් ආනන්ද ඔබ වහන්සේ ආවාය කියා සැලුණා සැපදු කෙසේද තම ගුරු හිමියන් රහිත වූ අසු වියති භික්ෂුවක් විදියට නම් කරදරයක් නැතිව ඉන්නවායයි කිව හැකි මට ඇති සංවේගය නම් මෙහි සිටින හැම දිනාම අතුරෙන් මෙතෙක් රහත් නො වූ
එකම තැනැත්තා මාවේමයි ඒ වගේම බුදුරජාණන් වහන්සේ කල්පයක් වැඩ නොසිට පිරිනිවන් පෑම පිළිබඳව මා වග කිව යුතුයයි මගේ හිත වද දෙනවා අන් හැම දිනාටම වඩා පටිච්ච සමුප්පාදය ගැන දන්නා ඔබ වහන්සේ මේ ගැන වග කිව යුතුයයි පවසන්නේයි හේතුඵල ධර්මය බුදුන් වහන්සේටද පොදු දෙයක් උන් වහන්සේගේ මහා පරිනිර්වාණයට ඔබ වහන්සේ දායක වූවායයි දොස් පවරා ගන්නට අවැසි නැහැ බුදුන් වහන්සේ පරිනිර්වාණය ගැන ඉඟියක් දෙන විට පාපී වූ මාරයා ඔබ වහන්සේගේ දෙසවන් වසා දැස් පියවන්නට ඇති පාපී වූ මාරයා ඔබ වහන්සේගේ මනස ආකූල ව්‍යාකූල කළ නිසා බුදුන් වහන්සේට ජීවිත කාලය දිගු කරන්නේයි අයදින්නට ඔබට සිතුවිල්ලක්වත් පහළවන්නේ කෙලෙසද අනුරුද්ධ හිමි විමසයි මා තවම අරහත් ඵලයටපත් නොවීමේ ප්‍රශ්නයක් තිබෙනවා ඒට වග කිව යුත්තේ කවුද ආනන්ද හිමියන්ගේ අසහනකාරී ප්‍රතිචාරය එයම විය සොයුර රහත් බවටපත් වීමට තවම ප්‍රමාද නැහැ ඔබ දැන් එයට වීරිය කරන්න එවිට ඔබට රහත් තත්වයට පත් විය හැකි ඔබේ බලාපොරොත්තු සිඳ ගන්නට එපායයි මා උදක්ම ඔබෙන් අයද සිටිනවා ඔබේ හැකි හැම ධෛර්යම යොදා වීරිය කරන්න ඔබේ ඔය පරිතාප සිතුවිල්ලද සිතින් ඉවත් කරගන්නේයි මා අයද සිටිනවා ඔබව ආපස්සට ඇද තබන ප්‍රධානම බාධකයක් වන්නේ ඒ පරිතාපයේ බවත් මට පෙනෙනවා ඔබට සාමය හා හුදකලාව ගෙන එන වන දහනට යන්න තවම පමානෝ බව මා ඉඳුරාම කියන්නම් ආයුෂ්මත් ආනන්දය ඔබේ ඥාති සොහොයුරා හා මමත් එකඟයි මා සිතන්නේද අද රාත්‍රියේ ඔබ ඒ සඳහා උපරිම වෑයම ගත යුතුය මහා කස්සප හිමියෝ කියති වසර 43කට පසුවත් රහත් ඵල ලැබීම සඳහා තම දැඩි නොපසුබට පුහුණුවෙන් පසුවන ආනන්ද හිමි හිස සලමින් එය පිළිගනි මගේ සුමිතුරාණෙනි මම නැවත නැවතත් උත්සාහ කරන්නම් මා අත්හරින්නේ නම් නැහැ ඔබලාගේ උනන්දු කරවීමෙන් මගේ ආත්ම ශක්තිය තවත් වැඩි වෙනවා වක්කලීගේ කතාව අමතකද බුදු හිමියන් දෙසු හැම වදනක්ම මතක ඇති තැනැත්තා ඔබම නේද ඉතින් වක්කලීගේ කතාව අමතක වන්නේ කොහොමද අනුරුද්ධ හිමි විමසයි උන්වහන්සේගේ මුවගට සිනහ නැගෙන්නේ ආනන්ද හිමියන්ගේ මතක ශක්තිය ගැන සිහිපත් කිරීමෙනි උන්වහන්සේ තව දුරටත් මෙසේ කියති වක්කලි බුදුන් වහන්සේගේ ශ්‍රී දේහයට කොයිතරම් ඇලුම් කළාද කියතොත් උන්වහන්සේගේ ශ්‍රී දේහයෙන් මොහොතකටවත් දැස් ඉවතට ගත්තේ නැහැ වක්කලි කොයි මොහොතකවත් විහාරයෙන් පිටතට ගියේ නැහැ බුදුන් වහන්සේගේ ඉදිරියේ හැම විටම හිඳීමට ඇති ආශාව නිසාම වක්කලී හිමියන් බුදුන් වහන්සේ පසු පස්සෙම ගියා වක්කලීගේ මේ බැඳීම නිසා බුදුන් වහන්සේ දැන සිටියා ඔහුට නිවන් දැකීමට බැරි බව ධර්මය දකින තැනැත්තා තමා දකින බවත් ඒ නිසා භාවනා කරන්න කියාත් උන්වහන්සේ වක්කලීට කීවා එය තේරුම්ගත් වක්කලි වනාන්තරයට ගිහින් භාවනා කරන්නට සිතුවත් ඒගේ කැමැත්තකින් නොවේ බුදුන් වහන්සේ දමා යන්නට අකමැත්ත තදින්ම තිබුණි නමුත් වනගතව භාවනා කර වීරියෙන්ම ධම දකිමින් අවබෝධ කර ගනිමින් රහත් වුණා ඉතින් ගරු ආනන්ද හිමියනි මම යෝජනා කරනවා ඔබ වහන්සේට හුදකලාව ගොස් භාවනා කරන්න කියා
අද රාත්‍රියේම උවද ඔබ නිවන සාක්ෂාත් කරගනීවියයි මට හැඟෙනවා. ආනන්ද හිමියන්ද ඉතාමත් වෑයමෙන් නැගිට පාසියුරුගෙන ගුහා ద్వාරයෙන් පිටව යන්නේ මහත් අදිටනකිනි. මහා කස්සපහ අනුරුද්ධ යන දෙනම ආනන්ද හිමිහා සිනාසෙති. උන්වහන්සේ කුටි දොරෙන් පිටව යත්ම සෙනෙහසින් උන්වහන්සේගේ පිටට අත් තබන්නේ අත් උදව්වට සෙයිනි. ආනන්ද හිමියන් මහා ගුහා සංකීර්ණයේ ඔස්සේ ඇවිද යන විට මේ මහා සංගායනාවට රැස් වූ බොහෝ රහතුන් වහන්සේලා උන්වහන්සේ පිළිබඳව මහත් බලාපොරොත්තු ඇතිව ආශිර්වාද කරන්නේ නොදුරු අනාගතයේ පැවැත්වෙන සංගායනාවට උන්වහන්සේගේ සහභාගී වීම අනිවාර්ය වන නිසාවෙනි. කරුණාබර රහතන් වහන්සේලාට හිස නමා නිහඬව තමාට දුන් ධෛර්යයට තුති පුද කරමින් ආනන්ද හිමියෝ ගුහාවෙන් නික්ම අන්තිමේදී ඝන වන දහන අද්දරට එනතුරු ඇවිදේති. තද හරිත වූ වියන්පත් යටින් ඇවිද යන හිතෙම ඝන පඳුරු අතරින් මග සොයා ගනී. ඉහළ අවට ඇසෙන නොයෙක් කුරුළු නදින් ඔහුට සතුටක් දැනෙයි. හිසට ඉහළින් ගසක වානර යුගලක කතාබහක් ඇසෙන්නාසේය. උන්ගේ සංවාදය තමා ගැනයයි ආනන්ද හිමියන්ට සිතෙයි. ඉහළ බලන කල උන්වහන්සේට පෙනෙන්නේ වැඳිරිය සිය සිහින් වූ අතගිල්ල තමා දෙසට දිගු කරන්නාසේය. ඇගේ සහායකයා ආනන්ද හිමියන් දෙස බලා ආචාර කරන්නට මෙන් දෑත් ගටා සතුටු හඬ නගයි. මේ සුමිතුරු සතුන් වෙත ආනන්ද හිමි සිනහවක් පාද්දී උන්ගේ ඉව කෙරෙහි උන්වහන්සේ තුල ඇතිවන්නේ කුතුහලයකි. සමහර විට තමා නොදන්නා දෙයක් උන් දන්නවා ඇතැයි ඔහුට සිතෙයි. දිය දහරක් වෙතට එන ඔහු අනෙක් පසට යාමට සුමුදු පැතලි ගල් මතට අර පරිස්සමින් පාතබද්දී දිය දහර තුලින් එබී බලයි. දැත් එක්කොට නැව් මිහිරක් විඳින්නට දිය දෝතක් ගන්නට නැඹුරුවත්දී ගලා යන දිය දහරෙහි පීනා යන කුඩා රතු කහ පැහැ මසුන් ඔහුගේ නෙත ගැටේ. තම දෑත් මුහුණට ලං කරද්දී තමා අහම්බෙන් එක් කුඩා මත්සෙකු දෝතට ගනී. ඔහු ඌව යලි දිය දහරෙහි සන්සුන්ව තබත්ම තිගැස්සුන බවක් පෙන්වයි. යලි දෝත දියට ඔබන හිතෙම ඒ නැවුම් නිමල දියෙන් නලලත තිමාගනී. දිය දහරින් අනෙක් පස හිරු කිරණින් පිරුණු කුඩා වනවදුලක් ඔහු නෙත ගැටෙයි. ඒ කෙළවර ආරාධනාත්මක වූ ලාලිත වූ සල් ගසක් මලින් පිරී ඇත. ගස වෙතට යන ආනන්ද හිමි බිම දිගේ විසිරී යන විසල් ගස් මුල් දෙකක් අතරෙහි තම අතිරේක සිවුර නවා තබයි. නෙළුමක ආරට දෙපා නමා එරමිනියා ගොතාගෙන සිය පිට ඍජුව තබා හිඳ හෙතෙම දෑස් පියාගනි. වැඩි වේලා නොයා ඔහු ගැඹුරු වූ භාවනාවකට සමවැදෙයි. සෙවනැලි හා තරඟ වැදි නටන ආලෝක අතරේ ආනන්ද හිමි හැකි වීරිය යොදා සිත එකඟ කරගනි. තම නාසයේ කෙළවර සුසුම නැගෙන වැටෙන හැටි අරමුණු කරමින් ඉක්මනින්ම හෙතෙම ප්‍රථම ධානයට පත්වෙයි. එම සංසුන් කාල රහිත අභ්‍යන්තර අවකාශයේ ගැඹුරට වන හිතෙම තම සුසුමෙහි රිද්මයට සැහැල්ලු වෙයි. හිරු අස්තංගයට යයි. ශිතිජයෙන් එය බැසයත්ම වන වදුල අඳුරෙහි ගිලෙයි. වටා පිටාවේ හැම අතම අලුත් නිශාහඬ පැතිරෙයි. වඳුරන්ගේ බුකු බුකුවහා කුරුල්ලන්ගේ ගී නද වෙනුවට මේ නිශාහඬ
වාගබ වසාගනි ඈත කොතැනක හෝ සිවලකු හඬයි දිවියකු ප්‍රතිචාරසේ ගොරවයි ඒත් ආනන්ද හිමියන්ට මේ නිශා හඬගෙන හැඟීමක් තැකීමක් නොවේයි හිතෙම ද්විතීය ධානයට සමවැදෙයි මද වේලාවකට පසු ඔහුගේ ඉඳුරන්ගේ විඳීමක් නොවේ සිතුවිලි පහළ නොවේ ඉඳුරන්ට කිසිවක් ගොදුරු නොවේ උපාදානයක් නොවේ එකින් එක ගෙවා හිතම චතුර්ය ධානයට එළඹෙයි ඒ අවසාන උසස්ම ධානයයි විඥානං ඡායතනෙන් ආකින්චං ඥායතනෙට එතනින් නේව සංඥා නාසඤ්ඤායතනෙට මෙවන් කාලයකට තමා මේට පෙර නොපෙමිණි හේින් ඔහුට ඒ පිළිබඳව හැඟීමක් නොවේ අවකාශයේ ඈත ඉම කරා යන ඔහු අලුත්ම ආධ්‍යාත්මික තලයකට පැමිණෙයි සියලු වන කර හඬ නැතිව යන්නේ හරියටම සෝබා දහම හුස්ම නතර කළා මෙනි පරිසරයේ හැසිරීම වුවද ආනන්ද හිමියන් අරමුණකට නොගන්නේ හෙතෙම ඒ කායනව අරමුණකට පැමිණ ඇති බැවිනි උදා හිරු කිරණ බිඳෙත්ම තම සිරුරට පෙරලා එළමෙන ඔහු ඇලවි සැතපි මද නිදන්නට තීරණය කරයි ඇලවෙන්නට තත් කරත්ම එක් කකුලක් ඉහළට දිගු කරත්ම හිස තවමත් බිමට උත් රැඳෙන්නට පෙර ඔහුට තම හිසෙහි පිපුරුමක් සේ දැනෙයි හිස පසුපස දිදුලන ආලෝකය අධි දීප්තිමත්ව දැස වසා සිටියද දහසක් තාරකාවන්හි දෙලියමින් ඔහු නිලංකාර වෙයි අනතුරුව ඔහුගේ මධ්‍යයට විවරවන ඒ ආලෝකයේ සියලු කෙලසුන් සදහටම තුරන් වී යයි ගරුතර ආනන්ද හිමියන පුද්ගල භාවය නැති වී ගොසිනි එතන ඇත්තේ අරහත් ඵල ලැබුවකි ඍජුව හිඳගන්නා වයෝවෘද භික්ෂුව අසීමිත අත්‍යානන්ද සාගරයේහි අනන්තේක ගෙලෙයි මනසින් විශ්වය පුරා ගමන් ගන්නා හිතෙම එහි කෙලවරක් නැති බවද ආරම්භයක් නැති බවද දකි දකින්නට ඔහුය කියා කෙනෙක් හෝ ආනන්දේ හෝ මමය කියා හෝ වෙනෙකු නැති බව ඔහු වටහා ගනී ආනන්ද හිමි නැගිට තම වෙහෙස කර දෙපා දිගහැර තම කැබලි මැසූ අඳනේ නවයි ඔහු සෙනෙහසින් ඒට තට්ටු කරන්නේ තමාට රාත්‍රිය පුරා උපකාර කළාට ස්තුතිවන්ත වන ලෙසය අනතුරුව සල්ගස සහ එහි තොටිල්ලක් බඳු මුල් දෙසට හැරි සිනාසෙන ඔහු දැඩි කෘතඥතාවයෙන්ද ගෞරවයෙන්ද ඒට හිසනමා අනෙක් අතට හැරෙයි වන වදුල තුලින් ඇවිද යද්දී එය අරුණල්ලෙන් ආලෝක වෙයි හිතෙම රිදී දිය දහරට ලන් වෙයි පලිඟුවන් නිමල පැහැති දියෙන් නැඹුරුව මොහොන තෙමා ගනිද්දී දියෙහි සරල කුඩා රතු කහ මසුන් දකිද්දී දෑසෙහි කඳුළු මතුවෙයි අද ඔබලා මට පෙනෙන්නේ වෙනස්සයි මගේ මිතුරු කැල ඊටත් වඩා සුන්දරයි නමුත් දැන් හැම දෙයක්ම පෙනෙන්නේ වෙනස්සයි මගේ පිහිනන මිතුරනි මම ඔබව දකින්නෙමි මට පෙනෙන්නේ මාවම පමණයි වෙන කිසිවක් නොවේ හැම දිසාවෙම පෙනෙන්නේ එපමණකි මා පමණි ඇත්තේ ඔහු පමණක්ය යන අවබෝධයෙන් පුළුල් සිනහවක් මුවග නැගේ කලින්දා වූ වෙහෙස විඩාව සියල්ල සහ මුලින්ම ඉවත්ව ඇති බවද ඔහුට දැනේ අලුත් වූ ශක්තියෙන් ඔහු ගුහා සංකීර්ණය වෙතට පෙරලා ඇවිද යද්දී සියලු දෙනෙත් තමා දෙසට හැරී ඇති බව ඔහුට
පෙනෙයි. ඔහු ලන්වෙනු දකිත්ම හැම දිනා සක්මන නවතා නිසල වෙති. රහත්ඵල ලැබුවෙකු හඳුනාගන්නේ රහත්ඵල ලැබුවෙකුම පමණයි යන පැරණි කියමනක සත්‍යතාවය ආනන්ද හිමියන්ට හදිසියේම වැටහෙයි. රහතුන් වහන්සේ යන්නේහි සැබෑ අරුත දැන් උන්වහන්සේට පැහැදිලි වන්නේ තමාද ඒ තත්වයට පත් වූ බැවිනි. ඔහු දෙස සෙනෙහසින් බලන හැම දිනාටද එය පෙනෙයි. හදිසියේම නිහඬ බව රජයයි. එක් අයෙකුවත් අතක් නොඉස්සුවද 500ක් රහතන් වහන්සේලා අත් පොළසන් නාදයක් නගන්නාසේය. එය හඬකින් නැසුනද ආනන්ද හිමියන්ට ඔවුන්ගේ ප්‍රීතිමත් ප්‍රශංසා ඔවුන්ගේ දැස්වලින් පෙනේ. නිහඬවම රහතුන් වහන්සේලා ආනන්ද හිමියන්ට සිය ප්‍රශංසාව පළ කරති. ඔහු වටා එක්වන රහතුන් වහන්සේලාගේ නිමල මනස් වෙතින් වැස්සෙන්නේ සුභ පැතුම්ය. ආනන්ද හිමි කෘතඥව හැම දිනා දෙසම එකින් එක බලමින් තම දීප්තිමත් දෑසින් ස්තුති කරයි. දැන් වදන් අවශ්‍ය නොවේ. බුදුන් වහන්සේ දෙසු හැම වදනක්ම මනසේ රඳවා සිටින ඔහුට මෙය පුදුමයකි. තමා ඒ උතුම් වදන් සියල්ල ළඟදීම හඬගා කියන බව ඔහු දනී. තම ආධ්‍යාත්මික පරිපූර්ණත්වය ගැන ඔහුට සැබවින්ම දැනෙන්නේ සතුටකි. ගුහා සංකීර්ණයේ ගැඹුරෙහි තම නිසල කුටියට පාතබන ඔහු පිම හිඳ ගැඹුරු භාවනාවකට එළඹෙයි. දැන් මේ නිහඬතාවය විනස්ය. එහි වඩාත් ශක්තියක් හා ජීවයක් වෙයි. ඔහු අතන හෝ මෙතන නැතිවද ඔහු හැමතැනම වෙයි. නිසල සාමය අගයමින් තම මනස සදහටම පත් වූ තත්වය ඔහු අත්විඳී. තමා ඒ ප්‍රමෝදයේම කොතෙක් වේලා සිටියාදැයි ඔහු නොදනි. ආනන්ද හිමියනි, සංගායනාව ඇරඹෙන්න වෙලාවයි. ඔබ වහන්සේගේ පැමිණීම මේ මොහොතේම අවශ්‍යයි. ආවතේ වේට සිටින සෝපාක හිමි ප්‍රකාශ කරයි. ආනන්ද හිමි නැගිට කය ඍජු කොටගෙන විරාජමාන වූ ආකාරයෙන් කුටියෙන් නික්මෙයි. ඔහුගේ මුව පුරා ඇත්තේ පෙර නොවිරු සැනසුන බැල්මකි. ආනන්ද හිමියන් ශාලාවට අවතීර්ණ වන විට එහි එක් රැස් වූ සංගීතකාරක රහතුන් වහන්සේ ඔහු දෙසට හැරෙති. ඔහුගේ පැමිණීම ගැන රහතන් වහන්සේලා තම සතුට ප්‍රකාශ කරන්නේ අති උද්‍යෝගයෙනි. ඔහුගේ ඥාති සොහොයුරු අනුරුද්ධ හිමි ලන්ව බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටියා නම් අද ඔබ වහන්සේගේ මහා භාග්‍ය ගැන උදම් අන්නු ඇතැයි පවසයි. උන්වහන්සේ වෙනුවෙන් මට ඒ ටික කරන්නට ඉඩ දෙන්න. රැස්සු භික්ෂූන් වහන්සේලා එක් හඬින් සාදු 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 හඬ දෙති. සංගායනාවේ මුලසුන ඔබවන මහා කස්සප හිමියෝ මෙසේ පවසති. ගරුතර ආනන්ද හිමියනි, ඔබ ඔබේ අරමුණ කරා පැමිණ ඇති බැවින් ඔබට මෙම අති උතුම් අවස්ථාවට නිසි ලෙස සහභාගී වීමට හැකිය. මෙය රහතුන් වහන්සේලාට පමණක් සීමා වූ සංගායනාව. ඔබේ පැමිණ සිටීම අත්‍යවශ්‍යයි. මන්ද අපේ බුදුරජාණන් වහන්සේව හොඳින්ම දැන හඳුනා සිටින තැනැත්තා ඔබ වීමයි. බොහෝ කාලයක් උන්වහන්සේගේ සියලු සූත්‍රයන්ද ධර්මයේද සියල්ල මතක තබා ගැනීමේ අසම සම ශක්තිය සතු ඔබ වහන්සේටයි. අනාගත පරම්පරාවේ හිත සුව පිණිස යහපත පිණිස
ඒවා පිළිවෙලින් සංවිධානය කිරීමට අපට උදව් දිය හැක්කේ ඔබ වහන්සේටමයි කරුණාවෙන් වැඩ හිඳිනු මැනවි මුවගින් සිනාසින ආනන්ද හිමි නිහතමානීව ශාලාව පිටුපස අසුන් ගනී තමා වැඩිමහලු භික්ෂුවක් වුවද මෙම පිරිස අතුරෙහි තමා ලාබාලම රහතුන් බව උන්වහන්සේ දනිති තමා අරහත් ඵල ලබාගත වූයේ පැය ගණනාවක් පමණි ගරු ආනන්ද හිමියනි මෙතනට වඩින්න ඔබ වහන්සේගේ ස්ථානය මෙතන මා සමග ඉදිරියේ හැම දිනාටම ඔබ වහන්සේ ශ්‍රවණය විය යුතුයි මහා කස්සප තෙරණුවෝ කියති එක් රැස් වූ රහතුන් වහන්සේලාට මහා කස්සප හිමියෝ මෙසේ පවසති ගරුතර ආනන්ද හිමියන්ගේ ධාරණ ශක්තියේ අනූපමේයත්වය බුදුරජාණන් වහන්සේ සඳහන් කළ ආකාරය කරුණා පෙරදරිව සිහිපත් කරගනිමු උන්වහන්සේ සඳහන් කළ ආකාරයට ආනන්ද හිමියන් දහම් දැනුම අතින්ද හැමිට ඉහලින් සිටිති එසේම ධර්ම භාණ්ඩාගාරික වන්නේද උන්වහන්සේය ආනන්ද හිමි නැගිට සංසුන්ව ඉදිරියේ පෝරුව වෙතට ඇවිද යයි උන්වහන්සේ කතිකාසනේ මත හිඳගත් විට උන්වහන්සේගේ වන අත්‍යන්ත ආධ්‍යාත්මික පරිපූර්ණත්වයේ ආලෝකයෙන් දීප්තිමත්ව බැබළෙයි මහා කස්සප හිමි වේදිකාවට ගොස් රැස්වීම අමතයි මා මෙම හමුව කැඳවීමට එක් හේතුවක් නම් භික්ෂුන් වහන්සේලාගේ විනය හා සංඝ සමාජය පවත්වාගෙන යාමයි බුදුන් වහන්සේගේ උගන්වීම් ජීවමානව කාලීනව පවත්වා ගැනීමට නම් ධර්මයෙහි පාරිශුද්ධතාවය පිළිඹිඹවන ආකාරයට භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම හා පැවැත්ම පාලනය විය යුතුය මාස 3කට පෙර මම අවසන් වතාවට බුදුන් වහන්සේ දක්නට යමින් සිටියා ඒ යන මඟ අතින් මදාරාමල් ගත් තවුසෙකු හමු වුණා එය පිපෙන්නේ දෙව්ලොව පමණයි උන්වහන්සේ තව දුරටත් විස්තර කරති ඒ මොහොතේම මට වැටහුණා බුදු පියාණන් වහන්සේට මගේ අවසන් බුහුමන් දැක්වීමට මා පමා වී වැඩි බව තවත් දුරක් යද්දී මට සුබද්ද නම් භික්ෂුවක් මුණ ගැසුණා මගේ බැරෑරුම් බව දැක උන්වහන්සේ කීවා බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය නිසා කලබල වන්නට එපාය කියා මා සතුටු විය යුතු බවයි උන්වහන්සේ කීවේ සියලු භික්ෂූන් වහන්සේලා සතුටු විය යුතු බව කීවා ඒ දැන් අපට කැමැති දෙයක් කළ හැකි නිසා භික්ෂුවකගේ මුවින් එවන් වදන් පිටවීම මට පුදුමයක් වුණා සංඝ සමාජයම විනාශ වී යා හැකියි මට වැටහුණා එයට කිසිසේත්ම මට ඉඩ දෙන්නට බෑ රහතුන් වහන්සේලාගේ මනසට තම කරුණු කාව දින තෙක් මහා කස්සප තෙරණුවෝ මදකට නිහඬ වෙති මේ නිසා අපි භික්ෂුන් වහන්සේලාගේ විනය නීති සමාලෝචනය කරමු සියලු අනාගත සංඝ පරපුර සඳහා ස්ථාපිත කරමු ශාලාවෙහි රැස් වූ 500ක් රහතුන් වහන්සේලා නිශ්ශබ්දතාවයෙන් යුතුව එය අනුමත කරති මෙම රැස්වීම කැඳවීමට තවත් හේතුවක් නම් බුදුන් වහන්සේගේ මේ මහඟු දහම උගන්වීම සංවිධානය කිරීමයි දැනට උන්වහන්සේගේ සූත්‍ර හා වෙනත් උගන්වීම් මූලයන් පිළිවෙලකට නැහැ හරියට මලසුනක නොයෙකුත් මල් වර්ග විසිරුණාසේ තමයි ඒ සියල්ල දැනට
විසිරී ඇත්තේ ආනන්ද හිමියන්ගේ උදව්වෙන් හා උන්වහන්සේගේ අසීමිත මතක ශක්තියෙන් අපේ බුදුන් වහන්සේගේ හැම උගන්වක්ම සමාලෝචනය කර කොටස්වලට වෙන් කරමු එවිට ඒවා පැවැත්ම පහසුයි උගන්මට පහසුයි ආනන්ද හිමි මහා කස්සප හිමියන් දෙස බලා සිහින් සිනහවක් නගයි තමා ප්‍රථම සංගායනාවේ තම ස්ථානය ගත්තා බව කියන්නට මින් හිස සලා එය ඇරඹින විට උනන්දුවෙන් සවන් දෙන්නට පිළියෙල වෙයි අපි මුලින්ම භික්ෂුන් වහන්සේලාගේ විනය නීති සලකා බලමු උපාලි හිමියනි පුවරුව වෙත පැමිණෙන්න ඔබගෙන් පැන විමසා බුදුන් වහන්සේගේ දහම හා උගන්ම පරිපූර්ණව නොවෙනස්ව ඇති බවට තහවුරු කරගනිමු උපාලි මහරහතන් වහන්සේ ඉදිරියට පැමිණ පැන විමසුමට පිළියෙල වෙයි බොහෝ කාලයක් තිස්සේ උන්වහන්සේ විනය පිළිබඳ හසල දැනුම ඇත්තකි බුදුන් වහන්සේම උන්වහන්සේගේ විනය සම්බන්ධ දැනුම් සනාථ කළසේක ගරුතර උපාලි හිමියනි හැම නීතියක්ම සම්බන්ධයෙන් මම කාරණා පහක් අසන්නම් ඔබේ පිළිතුරු වලින් ඒ නීතිවල ස්වභාවය තහවුරු වේවි එය බුද්ධ ශාසනය චිරාත් කාලයක් රැකීමට උපකාරී වේදයි තීරණේ වේවි විනය නොවේ නම් පිළිවෙල නොවේ ශාසනය කෙටි කාලීන වේ ප්‍රශ්න පහනම් මෙම නීතිය පැනවීමට හේතුව කුමක්ද එය පැනවූයේ කවුරුන් වෙනුවෙන්ද නීතිය පැනවීමට හේතු වූ වරද සිදු වූයේ කොතැනද එයට අදාළ නීතිය කුමක්ද එයට ආදේශ වන වෙනත් අනුකාරක නීති තිබෙනවාද යන්නයි යහපති මහා කස්සප හිමියනි ඔබේ පැනයට පිළිතුරු සැපයීමට මම සූදානම් ප්‍රථම සංගායනාව මෙසේ ඇරඹිනි